ආයිබුවන් යහපත් වාසනාවන්ත ජයග්‍රාහි කාල පරිච්ඡේදයක් සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිදුක් නිරෝගී සුවයත් සැමට ප්‍රාර්ථනා කරමින් අද මම මේ ඔබත් එක්ක මේ උදා වෙන ඔක්තෝබර් මාසයේ නැත්තම් මේ 2024 වසරේ දසවන මාසයේ ඔබට ඔබේ ලග්නයට කොහොමද කියලා කතා ගන්න. කොහොමද මේ මාසය තුළ තියෙන සුබ දේවල් දැනගන්නවා. ඒ වගේම අසුබ දේවල් කලින් දැනගෙන වෙනස් කරගන්න. මේ 2024 ඔක්තෝබර් මාසයේ සුබම සුබ මාසයක් කරගන්න කියලයි මේ කතා කරන්න හදන්නේ. මුලින්ම ඉතා වැදගත් දෙයක් ඔබට කියන්න ඕන. මේ කාල පරිච්ඡේදය තුළ පුළුවන් නම් මේ රුධිරය දන් දෙන්න මේ කාල සීමාව. මොකද මේ රුධිර සංචිතවල යම් තරමක් දුරට අඩුවීමක් ගැන මේ දන්නා කියන වෛද්‍යවරුන්ගෙන් දැනගන්න ලැබුණා. හැකිනම් ඒ මහඟු පුණ්‍ය කර්මන ඔබ දායක වෙන්න. ඉතින් නාරායම්පිට ප්‍රධාන මධ්‍යස්ථානයේ තියෙනවා. ඒ මධ්‍යස්ථානයේ අංකය මේ තිරේ දිස් වෙයි. ඒ අංකයට කතා කළොත් ඔබ ඒ ආසන්නේ නම් ඒ කියන තැනට ගිහිල්ලා ඔබට රුධිරය පරිත්‍යාග කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ඉන්න ගම නගරට ආසන්නම මධ්‍යස්ථානයේ හොයන් ගිහිල්ලා ඔබට ඒ දේ කරන්න පුළුවන්. මොකද ඉතාමත්ම පිංහතේ වැඩක් ඒක. මොකද ඔබ දෙන ඒ රුධිරයේ ගොඩාක් අසරණ රෝගීන් ඒක සමහරට දරු දැරියෝ වෙන්න පුළුවන්, වැඩිහිටියෝ වෙන්න පුළුවන්. එක වයස් සීමාවක් නැතුව හදිසි ජීවිතයක් බේරා ගන්න හැකියාව ලැබෙනවා. අන්න ඒක නිසාවෙන්ම මේ මහා ගෝ පුණ්‍ය කර්මය තුළ ඇත්තටම ජීවිතේ ලැබෙන දේ බොහෝයි. ඒක නිසා හැකිනම් මේ වෙලාවේ ඔබ ඒ මහඟු පුණ්‍ය කර්මය කරන්ද මේ දිත්‍රි දිස්සන අංකයට කතා කරලා ඔබ ආසන්නයිම තියෙන ඒ රුධිර පාරවිල මධ්‍යස්ථානය දැනගෙන ඒ පුණ්‍ය කර්මය හැමෝම කරන්න උත්සාහ කරන්න. ඒ ඉල්ලීමත් එක්ක අපි යොමුමු එහෙනම් මේ සුපුරුදු වැඩසටහනට. විශේෂයෙන් මුලින්ම කියනවා හැමදාම කියනවා වගේ මම මේ ලග්න පලාපල තුළ වැඩිපුර අසුබ දේවල් ගැන තමයි කතා කරන්නේ. මොකද සුබ දේවලුත් කියන නැත්තේ නෑ. නමුත් සුබ දේවල් කිව්වනදත් වෙද්දි සුබයිනේ. හැබැයි අසුබ දේවල් අපි කලින් දරන වෙනස් කරගත යුතුයි. එනයි වෙනස් කරගන්න ඔබට උපයෝගී කරගන්න පුළුවන් පිළියම් පිළිවෙත් නිවැරදිව කියනවා. මේ වීඩියෝ අවසන් කියනවා ඉතා වැදගත් වූ පිළියම් පිළිවෙත් කීපයක්ම කියනවා. ඒවා ඔබට හැකි පරිදි සමහර වෙලාවට විදේශගත වෙලා ඉන්න මේ අහන අයට මේ දේ ඔබ ටිකක් අර කරන්න අපහසු දේවල් තියෙන්න පුළුවන්. ඒ කියන ස්ථානවලට දැන් අපි ගියමකෝ පන්සලකට පල්ලියකට යන්න කිව්වම මේ තැන්වලට යන්න අපහසු වෙන්න පුළුවන්. නෑ, ඒක ඔබ හිතන්න එපා. ඔබට ඒ දේ කරන්න පුළුවන් උපරිම විදිහට කරන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ ඔබට මේ තියෙන අසුබ දේවල් වෙනස් කරගෙන ඒ දේවල්ට මුහුණ දෙන්න ඔබ තුළ මානසික ශක්තිය නිර්මාණය වෙනවා. ඒ දේවල් තුළ ඔබට ජීවිතය ජය ගන්න ලැබෙනවා. ඒ නිසා අනිවාර්යෙන් පිළියම් පිළිවෙත් නිවැරදිව කරලා මේ මාසේ ගොඩ යන්න. ඒ වගේම ඒ කියන පිළියම් පිළිවෙත් තුළ ඔබට අපහැදිලි තැනක් තියෙනවා නම් රාගශ්‍ර නිර්වාණ මගේ Facebook පිටුවක් තියෙනවා. ඒකට message එකක් දාන්න. හැබැයි මුලින්ම මතක් කරනවා මම පුද්ගල කේස් සටහන් පරීක්ෂාවට ලක් කිරීම සිදු කරන්නේ නැහැ. මොකද මේ ජ්‍යොතිෂ්‍ය මම කොයි සිදෙම ව්‍යාපාරයක් කරන්නක විදිහට කරන්නේ නැහැ. මම ඒ දේ කරන්නේ මගේ ආත්ම තෘප්තිය උදෙසා පමණයි. ඒක පොදු හැමෝටම මම දන්න දේ තුළ යමක් කියලා දෙනවා. ඒ දේ තුළ ඔබ ඔබේ ජීවිතය ළඟා කරගනිමින් ඉදිරියට යන. මොකද හේතුව මේ පොදුවේ කියන කාරණා තුළ කියන පිළියම් පිළිවෙත් කරොත් ඔබට ජීවිතයේ කිසිම ආකාරකින් ඔය පුද්දලකින් සටහන් පරීක්ෂා කරකට ඒවට මුකුත් කර කර ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ වැඩසටහන හොඳට ඇහුම්කන් දීලා ඒ කියන දේවල් වලට ඔබ අනිවාර්යයෙන්ම මේ විදියට කරගෙන මේ ජීවිතේ ජය ගන්න. එහෙනම් අපි යමු දැන් ඔබේ ලග්නයට කොහොමද කියලා කතා කරන්න. රාශි චක්‍රයේ 6 රාශිය ලග්නාධිපති බුධ ග්‍රහය වූ කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයේ මෙනි ආයුබෝවන්. ඉතින් ඉතාමත් මේ සුවිශේෂී වූ ඔක්තෝබර් මාසයේ කන්‍යා ලග්නයේ ඉතාමත් විශේෂිත වූ මාසය අපි කතා කරමු. එහෙනම් මේ මාසය තුළ හැසිරීම් රටාව කොහොමද කියලා විශේෂයෙන් මුලින්ම මේ ග්‍රහ පීඨීම් ගැන අපි කතා කරත් ඔබගේ ලග්නාධිපති බුධ උච්ච බලයෙන් රවි කේතු සමග සංයෝග වෙමින් ඔබගේ ලග්න භාවය තුළ තැම්පත් වෙලා ඉතාම මේ මාසය ආරම්භ වෙන්නේ. ඒ වගේම ඔබගේ දෙවැන්නාධිපතියා දෙවැන්නේම ස්වක්ෂේත්‍රව කියන ධනස්ථානය තුළ තැම්පත් කරන්නේ වෙලා ඉදි තමා මේ මාසය උදා වෙන්නේ. ඒ වගේම දෙවැන්නාධිපති කියන්නේ සිකුරු ග්‍රහය. ඒ වගේම ශනි ග්‍රහය ඔබගේ 6 භාවයේ වක්‍රව පවතිනවා. රාහු 7ෙත් ගුරු ග්‍රහය 8 භාවයේත් කුජ ග්‍රහය 10 තැන්පත් වෙලා ඉතින් තමයි මේ මාසය උදා වෙන්නේ. ඉතින් ඇත්තටම මුලින්ම කිව්වා වගේම ඉතාමත් සුවිශේෂී වූ මාසයක් කන්‍යා ලග්න හිමියන්ට ඔබට යම්තාක් දුරට කියන්නේ හොඳ සුභවාදී ප්‍රතිඵල ලැබෙන මාසයක්. ඒකෙන්ද සතුටුදායක ආරංචි රසක් යන මාසයක්. ඉතින් අපි පියවරෙන් පියවර කතා කරමු. එහෙනම් මේ ඉස්සලාම රැකී රක්ෂා ව්‍යාපාර ලැබීම් ධනය සම්බන්ධ කාරණා තුල කොහොමද මේ කන්‍යා ලග්න හිමියන්ට මේ ක්‍රියාත්මක වෙන්නේ මේ කාල පරිච්ඡේදය කියලා. විශේෂයෙන්ම ඔබ රැකී රක්ෂා තුළ ව්‍යාපාර තුළ ඔබගේ කියන්නේ earnings, ඒ කියන්නේ අපි මුදල් හරිහම්බ කරන තැනදී ඔබ ඉතාමත් උද්‍යෝගීව කටයුතු කරන කාල පරිච්ඡේදයක්. හරි උත්සාහයෙන් උනන්දුවෙන් පුංචි අර අපි කියන්නේ අමුතු ප්‍රබෝධයකින් කටයුතු කරනවා. ඒ දේ තුළ ඔබ හැම විටම උත්සාහ කරන අලුත් දේවල් කරන්න, අලුත් දේවල් ඉගෙන ගනිමින් පියවරෙන් පියවර ඉදිරියට යන්න. ඒ දේ තුළ ඔබට අතිශයම සාර්ථක වෙන්න ප්‍රබල හැකියාව පාදිනවා මේ ඔක්තෝබර් මාසය තුළ. ඒ නිසා මෙන්න මේ ඔක්තෝබර් මාසය තුළ ඒ ඉවසීමෙන් සහ තරමත් දුරට අර
පරිබාහිර සාධක එතරම් ඔලුවට ගන්න නැතුව, ඔලුවට ගන්න කියන්නේ ඒක පීඩනයක් කරගන්න නැතුව ඔබ ඉලක්කයකට වැඩක් කරන්න. කරන වැඩ තුළ ඔබට සාර්ථකත්වය නියත වශයෙන්ම ලැබෙන මාසයක් මේ කාල පරිච්ඡේදය තුළ, විශේෂයෙන්ම අර පිබිදුණු ගතියකින් වැඩ කරනවා. ඒ වගේම මොනම කටයුත්තකදී මොනම ප්‍රශ්නයකද පසුබට නොවන සුළු යම්කිසි ශක්තියක් ඔබ තුළ මේ කාල සීමා තුළ පවතිනවා. ඒ දේ හේතු කොටගෙන ඔබ ඔබගේ ඉලක්කවලට ක්ෂණයෙන් ළඟා වෙන්න උත්සාහ දරන කාල පරිච්ඡේදක මේ උත්සාහය ප්‍රබල වශයෙන් සාර්ථකත්වයට පත් කරගන්නත් ඔබට හැකියාව පවතිනවා. මේ වගේ දැන් මේ කාලේ සාමාන්‍යයෙන් යම්කිසි තැනකට හෝ ක්‍රියාවක පැමිණි විට අන් අයට වඩා කැපී පෙනෙන තත්ත්වයක් පෙනෙනවා. කියන්නේ ඔබ ස්ථානයකට ගියත් ඔබ වැඩ කරන ස්ථානය තුළ වුණත් ඔන්න මේ කාලේ ඔබට කැපී පෙනීම වැඩි. ඔබ තරමක් දුරට දැන් අපි කියමුකෝ ඔබ මේ වෙලාවේ තරංකාරීත්වයෙන් රැකියා කරන ස්ථාන තුළ කටයුතු කරන ඔබේ නිලයට සමානව තවත් කීප දෙනෙක් ඉන්නවා. ඉදිරි නිලයට දැන් ඔන්න ඔබෙන් කෙනෙක් පත් වෙනවා. ඊට උසස් වීමක් බලපදින් ඔන්න ඒ තැන්වලදී ඔබ තමා මූලිකත්වය, ඔබට තමා මූලිකත්වය ලැබෙන, ඔබ තමා කැපී පෙනෙන චරිතය වෙන්නේ. ඒක 100%ක් විශ්වාසයි. මේ කාල පරිච්ඡේදය තුළ උපරිම අන්දමින් ඒ தත්ත්වය පවතින කාලයක්. ඒක නිසා ඔන්න උසස් වීම බලාපොරොත්තුෙන් හිටියානම්, ඔන්න පඩි වැඩි කරන්න බලාපොරොත්තුෙන් හිටියානම්, එහෙම නැත්නම් ඉන්න රැකියාවට වෙනස් කරගෙන ටිකක් ඉහළ රැකියාවට මාරු වෙන තිබ්බනම්, ඔන්න අධ්‍යාපන සුසුකම් වැඩි කරගනිමින් ඉහළට යන්න බලාපොරොත්තු හිටියානම්, මෙන්න මේ කාලය අපතේ යවා ගන්න එපා. කන්නයලක් නෙමෙයි මෙන්න ඔබට ඉතාමත්ම සුවදායි යහපත්, ඒ වගේම අනි තරංග වලින් ජයග්‍රහණත් වෙන ඉදිරිය කැපී පෙනෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේම අර පාලනය පිළිබඳ ශක්තියත් ඔබට තියෙනවා. කියන්නේ හැකියාව. ඒ කියන්නේ දැන් ඔන්න ඔබට විධායක ශ්‍රේණිය රැකියාව බලාපොරොත්තු වෙන නැත්නම් කරන රැකියාව තුළ අන පිරිස පාලනය කරන වගකීමක් ලැබෙනවා මේ කාලේ. ඒව තුළ ඒ ඔබගේ හැකියාව උපරිමම පෙන්눔 කරන්න හැකියාව තුන. ඒ නිසා මේ කාලේ රැකියාවල නොමැතිව කටයුතු කරන කන්නයලක් නෙමෙයින්ටත් හොඳම කාලයක් ඔන්න ඔබට රැකියාවක් ඔන්න මේ වෙලාවේ ආයුධම් කරන්න, ඒ කියන්නේ උත්සාහ දරන්න. මොකද පහුගිය කාල සීමා තුළ රැකියාව නොලැබුණා නම් මෙන්න මේ මාසය තුළ ඉතා සුවිශේෂී වශයෙන්ම ඔබගේ ඒ රැකියාව ලැබෙනවා. හැබැයි ඒ රැකියාව වගේම ව්‍යාපාර පැත්තට යොමු වුණොත් ඔබට මේ කාලේ ව්‍යාපාර තුළ සාර්ථක වෙන හැකියාව පවතින නව ව්‍යාපාර තුළ නව ආදායම් මාර්ග සැලසෙන කාලයක්. ඔබ ටිකක් සාපේක්ෂව අනිත්ට වඩා වෙනස්ව හිතන තත්ත්වයකට පත් වෙනවා. දැන් ඕනම දෙයක් උර දැන් අපි කියමු රැකියාව කරන ස්ථාන තුළ යම්කිසි වගකීමක් හෝ දැන් ගැටලුවක් තියෙනවා. මේ ගැටලුව තුළ දැන් කීප දෙනෙක් එකතු වෙලා මේක විසඳුම් හොයද්දී අනිත් අයට සාපේක්ෂව ඔබ වෙනත් පැත්තකින් අලුත් විමුණුවරකින් ඒකට විසඳුමක් දකිනවා. අන්න ඒ විසඳුමට අනිත් අයගේ සහය ලැබෙනවා. ඒ කියන්නේ දැන් 5-6 දෙනෙක් එක්ක කරද්දී ඔබ දෙන විසඳුම, ඔබගේ යෝජනා, ඔබේ ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එකට අවස්ථාව ලැබෙනවා මේ කාල සීමාව තුළ. අන්න ඒක නිසාවෙන්ම ඒවා තුළ ඔබට ලොකු සාර්ථකත්වයක් බලාපොරොත්තු විය හැකි මාසයක් තමයි මේ ඔක්තෝබර් මාසය කියන්නේ. ඒ වගේම ඔබ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු කාරණා තමයි ඔබට මේ කාල සීමාව තුළ ටිකක් අර යටින් නූලෙන්, හීන් නූලෙන් උගුල් අදින අන්න පොඩ්ඩක් ඉන්න පොඩි සතුරු කරදර ඇඟට නොදැනෙන ක්‍රියාත්මක. මොකද දැන් දියුණුව සාර්ථකත්වය තියෙන තැනට කොහොමත් අපේ රටේ ඊර්ෂ්‍යාව තුළ යම්කිසි ආකාරයකින් ඒ වගේ සතුරු කරදර නිර්මාණය කරන්න ඔය උගුල් අටවන්න සාමාන්‍ය දෙයක් නේ අපේ රටේ. අන්න ඒ தත්ත්වය තුළ ඒක ඔබට ප්‍රවේශම් වෙනවා. මොකද ඔබට දැන් කැපී පෙනෙන තැනක් ලැබිලා තියෙනවා, යම් උසස් වීම ලැබිලා තියෙනවා, ඔබ කරන කාර්යය තුළ සාර්ථකත්වය පේනවා. ඕක බලාගෙන ඉන්න බැරි අය තරමක් දුරට ඔන්න එක එක උගුල් අටවන්න යම්කිසි ආකාරයකින් උත්සාහ දරනවා. ඉතින් ඒ වගේ පොඩ ප්‍රවේශමෙන් කල්පනාකාරීව කාත් එක්ක රණ්ඩු වෙන්නේ නැතුව ඔබ කටයුතු කරන්න උත්සාහ දරන්න. මේ කාල සීමාව තුළ ධනය ලැබීම අතිනුත් ඉතා යහපත් කාල පරිච්ඡේදයක්. ඔබ බලාපොරොත්තු වෙනු විදිහට ඔබගේ කටයුතු සාර්ථක කරගෙන ඒ තුළ ලාභ පරමාර්ථ අපේක්ෂාවන් මුදුන් පමුණවා ගන්න වගේම ඔබ කරන කියන හැම කටයුත්තක තුළම ධනය සම්බන්ධ කරන වෘත්තියක් තුළ හෝ ඒවා ස්වයං රැකියාවක් හෝ ඒවා ව්‍යාපාරයක් හෝ ඒවා කුමන තත්ත්වයන් තුළ වුණත් ඔබට මේ කාල සීමාව තුළ ධනය ලැබෙන විශේෂිත වූ ගුණයක් මේ කාල සීමාව තුළ තියෙනවා. වගේම තව පොහොසත් බලවත් අයගේ ආධාර උපකාර පව ඔබට ලැබේ. එහෙනම් ඔබ මොකද දැන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න හෝ මොකරි දෙයක් ක්‍රියාත්මක කරන්න මුදල් නැතුව ඉන්නවනම් හොඳ ප්‍රපෝසල් එකක්, හොඳ ඉලක්කයක් ඔබ තුළ තියෙනවා. නමුත් ඒකට මූල්‍ය මේ වශයෙන් ඔබට මදි තත්ත්වය. ඔන්න මේ කාල සීමාව තුළ ඒක ටිකක් අර සහාය දක්වන හවුල්කාරයෙකුට හෝ නැත්නම් අර ආයෝජනය කරන්න බලාපොරොත්තු ඉන්න කෙනෙකුට හොයලා ඉදිරිපත් කර බලන්න. මේ කාල සීමාව තුළ ඔබට ඒ දේ සඳහා ඒ සහාය ලැබෙනවා, ඒ ආයෝජන ලැබෙනවා, ඒ අවශ්‍ය කරන මුදල් ලැබෙනවා. ඔබට යම්කිසි බලාපොරොත්තු වුණාට වඩා ඒ දේ තුළ කොටස්කරුවෙකුට ඉඩ හැකියාව පාදිනවා. ඒ නිසාවෙන්ම මේ කාලේ එහෙම තත්ත්වයක් තියෙනවා නම් ඔබ උත්සාහ කරන්න මේ කාලේ ඒ උත්සාහය සාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා. වගේම මේ කාලේ ටිකක් ප්‍රීතියෙන් ඉන්න කැමති කාල පරිච්ඡේදයන් නිසා, ටිකක් සැහැල්ලුවෙන් ඉන්න කැමති කාල පරිච්ඡේදයන් නිසා පුළුවන් තරම් අර නිකන් අර හිතට එන පීඩනය, කාර්ය බහුලත්වය,
නැත්තම් කාර්යත්ව ඇතුළත බරපතලකම් ලොකුවට ඔලුවට ගන්න නැතුව ඉන්න ඔබ මැනවින් උත්සාහ කරන ටිකක් පොඩි දරුවෙක් වගේ හැසිරෙන උත්සාහධාරණ කාල පරිච්ඡේදයක් අන්න එතන පුංචි දෙයක් හදා ගන්න උනා සැහැල්ලුවෙන් සිටීම යහපත් හැබැයි සැලකිලිමත් කරගෙන මොකද ඒ දේ තුළ නොසැලකිල්ල හේතු කොටගෙන අර ඔබට යම් කිසි පොඩි පොඩි ගැටලු මතුවෙන ඉඩකඩක් පෙන්නුම් කරන නිසායි මේ කාල සීමා තුළ ඔබට මම කිව්වේ ඒ පැත්ත තියෙනවා ඔබේ දියුණුවේ ආශාවත් උපරිමෙන් තියෙන කාලය නිසා පුළුවන් තරම් මහන්සියලා වැඩ කරන්න ඒ මහන්සියේ ප්‍රතිඵල ලැබෙනවා වගේම එකට වැඩ කරන කියන්නේ විශේෂයෙන්ම ඔබේ යටතේ වැඩ කරන අයගේ සහාය ලැබෙන එකට වැඩ කරන අය හැමෙන් කකුලෙන් ඇද්දත් අර ඔබ යටතේ වැඩ කරන අන්න ඔයගොල්ලන්ගෙන් උපරිම සහාය ලැබෙනවා ඔබේ ඉදිරියට යන්න සමහර කාලට ඔබට වරදින තැන් වුණත් ඒවා හරි ගස්ස ගන්න ඒගොල්ලෝ උත්සුක වෙනවා මේ තත්ත්වය තුළ අර එකට ඉන්න අයගෙන් නැතත් පහළ මට්ටමේ යගේ උදව් උපකාර උපරිම ලැබෙන කාල පරිච්ඡේදයක් මෙහෙමයි දැන් ප්‍රධානින්ට පොඩි පොඩි කේලන්නම් කියන්න ඉඩ තියෙනවා සමහරු මං කිව්වේ අර යටි උගුල් තියෙනවා කියලා අන්න ඒව හේතු කොටගෙන පොඩි පොඩි අර හිත බිඳීම් හිත අමනාපකම් ප්‍රධානින්ට ඇති වෙන ඉඩකඩ පාතන ඒවට ඔබ උත්තර දෙදි ගොඩාක් සූක්ෂමව කටයුතු කරන උත්සාහ කරන බුද්ධිමත්ව කටයුතු කරන උත්සාහ කරන්න හැම වෙලෙම ඔබ අර කලබලෙන් ප්‍රකෝපකාරී නොවි කයනේ හදිස්සි නොවි බුද්ධිමත්ව ගොඩාක් දුරට ඉවසීමෙන් ඒවට මූණ දෙන්න උත්සාහ කරන ඔබට පුළුවන් ඒවා පරාජය කරමින් ඒ ඔබගේ නිර්දෝෂී භාවය හෝ වේවා ඔබගේ නිවැරදි භාවය පෙන්නුම් කරලා ඒ ප්‍රශ්න ඇති කරපු අයට නිසි වෙලාවට උත්තර දෙන්න කිසිම දෙයකට කලබලෙන්වත් අර ටිකක් රණ්ඩු සරුවල් වෙලාවත් නෙමෙයි විසඳ ගන්න ඕනේ බුද්ධියම තමයි විසඳ ගන්න ඕනේ ඒක අනිවාර්යයෙන් ඔබේ පැත්තට බර වැඩි වෙනවමයි මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම අර ඔබ ඉගෙන ගන්න ගමන් රස්සාව කරන බලාපොරොත්තු වෙන එක යහපත් නැත්නම් රස්සාව කරන ගමන් තව ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනනම් යම්කිසි තව ඉදිරියට යන්න ඩිග්‍රියක් කරන්න එහෙම අන්න ඒ පැත්තට මේ කාලේ හොඳම යහපත් කාල පරිච්ඡේදය ඒවා හේතු වෙනත් ඔබේ රැකියාවේ දියුණුවක් අපේක්ෂා කර හැකි කාල සීමාව. ඒ වගේම ඔය බලාපොරොත්තු නොවුණු මාර්ග ඔස්සේ මේ කාල සීමාව තුළ ඔබට මුදල් ධනය ලැබෙන කාල පරිච්ඡේදය. එහෙම කියලා ඔය ලොතරැයි වාසනා ඕනට ඩවුරගා බලන්න එපා. ඉඳලා හිටලා ඔය එකක් ගත්තර කමන්නේ එහෙම දිනුමක් තියෙනවනම් ලැබෙවි. මොකද ඔය ලොතරැයි වාසනා කියන්නේ හැමෝටම පොදුවේ මහා පරිමාණයෙන් තියෙන දේවල් නෙමෙයි. ඒවා ඉතා විශේෂිත පිහිටීමක් තියෙන දේවල්. හැබැයි නමුත් මේ කාලේ අරට බලාපොරොත්තු නොවුණු මාර්ග ඔස්සේ ධනය ලැබීම් තියෙන නිසා ඉන්ද ලොකු මහපරිණතව පොඩ්ඩක් අත්හදා බැලුවට කමක් නැහැ මේ කාලේ විශේෂයෙන් මේ තුළ සාර්ථක වෙනවා. ඒ වගේම ඔය තියෙන රූපහානිවල තියෙනවා නැත්තම් ඔය පුවත්පත් හරහා සමාජ මාධ්‍ය හරහා අනිවැරදි ලෙස හොඳ පිළිගත් ආයතනලින් පවත්වන තරග තියෙන්නේ රූපවාහිනියක් දිනා ගන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න අන්න ඒ අවස්ථාවන්ලිනුත් ජයග්‍රහණය කරන්න හැකියාවක් මේ කාලේ තියෙනවා. ඒ වගේ තෑගි ලබන්නේ මේක හැමෝටම තියෙන තත්ත්වයක් මේ වැරදි තේරුම් ගන්න එපා. ඒකයි මම කිව්වේ ඒක ඔබට තියෙනවා කියලා බලන්න එකපාරක් උත්සාහ කරලා කමන්නේ ඕනට වඩා ඇබ්බැහි වෙලා ඒවට යන්න එපා. ලොතරැයි වාසනාවත් එහෙමයි උරගා බැලුවට කමන්නේ ඇබ්බැහි වෙන්න යන්න එපා මේ කාල සීමාව තුළ. මේ කාලේ තව විශේෂයෙන්ම ඔබ ටිකක් චාම් ගැතිපැවතුම් ඇතුව සරලව ජීවත් වෙන නිසාවෙන්ම ගොඩාක් බොහෝ දෙනාගේ හිත දිනා ගන්න ඔබ සමත් වෙන කාල පරිච්ඡේදයක රැකියාව තුළ ගත්තත් එහෙමයි සාමාන්‍ය ජීවිතය තුළ සමාජ ජීවිතය තුළ ගත්තත් එහෙමයි ඒ தත්ත්වේ උපරිමයෙන් පවතිනවා. හැබැයි මේ කාලේ මේ පොඩ්ඩක් අර සාමාන්‍යයෙන් ටිකක් එහෙම් මෙහෙන් ආඩම්බර ගති පැවතුනොත් සමහර තැන්වලදී ඔබ තුළින් ඉදිරියට එනවා නිහතමානීව කටයුතු කරනවා තමා. නමුත් සමහර තැන්වලදී දැන් ටිකක් අර ඉහළට යද්දි සාර්ථකත්වයේ විටින් විට ලැබෙද්දි පොඩ ආඩම්බරෙන් වගේ බලා ගන්නවා. හැබැයි අර ඔබව ඉදිරියට උස්සවා තබන්න ඔබට සහාය දුන්නේ කාවද කියලා පොඩ්ඩක් අමතක කරන්න යනවා. මොකද මේ දේවල් ටිකක් අමතක වෙලා දැන් සාර්ථකත්වය ලැබුණාට පස්සේ එතනට තියපු අය නෙමෙයි කකුලෙන් ඇදපු අයත් වෙනවනේ වාසි පරමාර්ථයෙන් ඔබට. අර ඔබ ඒගොල්ලන්ට වැඩි අවධානයක් දීලා පොඩ්ඩක් එනවා. හැබැයි ඒක ගැටලුවක්. ඒක නිසා පොඩ්ඩක් පරිස්සමෙන් දැන් සාර්ථකත්වය ටික ටික ලැබෙද්දි අර ප්‍රශ්න ඇති කරපු අයත් අනේ අපි ඔයාට හිටියේ කියලා එනවා. හැබැයි ඔබ දන්නවා කවුද ඇත්තට ඔබට සහාය දැක්වුවේ කියලා. ඒ නිසා ඒ තෝරා බේරා ගන්න දක්ෂ වෙන්න ඕන. හැබැයි ඒ නෑ ඒව නෑ නෑ ඔයාලා මට මෙහෙම කරා යන්න කියන එක නෙමෙයි. ඒගොල්ලන් තරහ කරගන්නේ නැතුව අතේ දුරින් තියන් බුද්ධිමත්ව කටයුතු කරන්න වග බලා ගන්න මේ කාල පරිච්ඡේදය තුළ. හැබැයි මේ කාලේ සාමාන්‍ය ඔබ තුළ ක්‍රියාශූරත්වයෙන් කටයුතු කරන නිසා ඔබට දැන් කීපයක් එකම වෙලාවේ කරන්න හැකියාවකුත් තියෙනවා. ඒ කියන්නේ රැකියාවක් ව්‍යාපාරයක් එකට කරනවා ස්වයං රැකියාවක් කරනවා මේ වගේ කාර කීපයක් එකපාර කරන්න පුළුවන් දක්ෂතාවයකට ඔබට තියෙනවා. මොකද නිසි කාල කළමනා කරද්දී හොඳ බුද්ධිය ඥානය තියෙන කාල පරිච්ඡේදයන්නේ අන්න ඒක උපයෝග කරගෙන ඔබට ඒ දේවල් හොඳට සැලසුම් කරන් කරන්න හැකියාවක් තියෙන නිසා අර කාලයේ තියෙන එකේ උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරන යහපත් කාල සීමාව තුළ. ඒ වගේම ටිකක් දිවාරය වෙහෙසිලා කටයුතු කරනවා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න ඒවා යහපත්. හැබැයි ඒ දේවල් තුළ ඔබට ජීවිතයේ සමහර තැන් පුද්ගලික ජීවිතවල මගහැරෙන ඉඩකට පාදිනවා. ඒ නිසා එහෙම නොවෙන්නත් වග බලා ගන්න ඕන. මොකද ජීවිතයේ හැමදේම
යහපත් විය යුතු හැම පැත්තම තොට එක දෙයක් අහිමි කරන තව දෙයක් ලබාන තේරුම සියලුදේ සමබරව රකගන්න උත්සාහ කරන හොඳයි. ඒ වගේ මේ කාලෙන්න ව්‍යාපාර වෙළෙඳාම් සම්බන්ධ ව්‍යාපාර කරන අය ඔන්න ඒගොල්ලන්ට ඉතාමත්ම යහපත් කාල පරිච්ඡේදයක් නිසා ව්‍යාපාර කටයුතු කරන කන්‍යාලක් හිමිවරුන්ට කතා කරොත් ඔබට වෙළෙඳාම් තුලින් හොඳ ලාභ අපේක්ෂා ඉස්සෙද්ද කරගන්නා වගේම වෙනතට වඩා වෙළෙඳාම් ටිකක් දී ව්‍යාප්තකට ඔබ සාමාන්‍ය සීමාවකට කොටු වෙලා ඔබ එක දේ කියන්නේ අපි කියමුකෝ එක ප්‍රදේශයකට සීමාවලා කරලා වෙළඳාම් කරා නම් පොඩ්ඩක් එක ව්‍යාප්ත කරගන්නත් හැකියාව ලැබෙනවා වගේම ඔන්න හවුල්කරුවන් එකතු වෙන කාල පරිච්ඡේදයක්. එතකොට මේ කාල සීමාව තුළ විශේෂයෙන්ම මේ පෞල් ජීවිතේ කුටුම්බ ජීවිතේ ගැන කතා කරොත් ඔන්න පොඩි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. ඒකට හේතු වෙන්නේ අර ඔබ ඔබේ මූලිකත්වයේ සම්පූර්ණ රැකියාව ව්‍යාපාර දෙද්දි පවුල් ජීවිතයේ සමහර තැන් අපිට මගහැරෙන්න ඉඩ කරපව තිනවා. මේව හේතු කොටගෙන පොඩි පොඩි පවුල් ඇතුළ ගැටළු නිර්මාණය වෙන්න ඉඩ කරපව තිනවා. ඒ වගේම අර සැමියා බිරිඳ කියන සම්බන්ධතාවය නම් තවදුරටත් ටිකක් එතරම්ම යහපත් තත්ත්වයක පවතින්නේ නැහැ. හැබැයි ඔබ ඒ ගැන ලොකුවට පසුතැවෙන්නේ නැහැ. මොකද ඔබ මේ හැමදේම අර ප්‍රශ්න ගැටළු මැද්දේ ඔළුව හදාගෙන තියෙනවා. ඒ දේවල් නේ ඉවත් වෙන්නේ. අනේ ඒ දේවල් එක්ක යද්දි අර පොඩ්ඩක් ඔබට ලොකුවට දුක දැනෙන්නේ නැහැ පහුගිය කාලේ තරම්. හැබැයි ඔබ උත්සාහ කරනවා ඒවත් මගහැරවා ගන්න අර කාර්ය බහුල වෙන්න. හැබැයි පවුල් ජීවිතය කියන දේ අතිශයම වැදගත් දෙයක්. ඒ නිසා අතහැරලා දාලා ඉන්නේ නෙමෙයි. ඒ දේවල් වල තියෙන නොගැලපීම් ගලපවගෙන මේ ප්‍රශ්න ගැටළු විසඳගන්න යන්න උත්සාහ දරන්න. මොකද මේ කාල සීමා තුළ නැත්තම් පවුල් ජීවිතේ උපරිමයෙන්ම මගහැරෙන්න හේතු කාරණා යදෙනවා. වගේම දරුදරියන්ගේ කටයුතු වලින් ඔබට වෙනදට වඩා මගහැරෙනවා. මොකද පහුගිය කාල සීමා තුළ ඔබ පූර්ණ අවධානය යොමු කරමින් දරුදරියන් ගැන හිටියන ඔන්න දැන් ඔවුන්ට අවශ්‍ය වෙලාවට ඔබ පොඩ්ඩක් මේ කාල සීමා තුළ නැහැ. අන්න ඒක නිසා ඔබ කාල කළමනාකරණයට දක්ෂයි කියලා මම මුලින්ම කිව්වනේ. එනයි කාල කළමනාකරණය කරද්දී ඒ තමන්ගේ දරුවෝ ඉන්නනේ දරුවන් සම්බන්ධ කටයුතු වලටත් වැඩි වශයෙන් ඔළුව දෙන්න පුළුවන් නම් ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත්ව කටයුතු කරන්න පුළුවන් නම් යහපත්. මොකද අපිට වටිනාම දේ දරුවෝ. ඔවුන් නොමග කියොත් ඔක්කොම ඉවරයි. ඒ නිසා දරුවෝ ගැන ටිකක් මේ කාල ටිකක් සැලකිලිමත්ව කටයුතු කරන්න ඕනම කාල පරිච්ඡේදයක් මේ කාලේ. එතකොට අනිත් පැත්තෙන් කතා කරපුවාම මේ නෑදෑ හිතවතුන්ගෙන් නම් ඒ කියන්නේ මේ ළඟම ඥාති කියන තමන්ගෙම කියන නැත්නම් ඔය අර හැම වෙලෙම හැම දෙයකම වැරදිනකම් බලන් ඉන්න ඇට නෙමෙයි. විශේෂයෙන්ම වැඩිහිටි ඥාතියගේ උදව් උපකාර ලැබෙනවා මේ වෙලාවේ. වඩා දුරට ප්‍රශ්න ගැටළු විසඳා ගන්නත් ඔවුන් උත්සාහ දරන උත්සාහ ඔබට උදව් කරන උණුත් උත්සාහ කරන ඔබේ පවුල් ජීවිතවල දෙන ගැටළු නිර්මාණය තැන් නැති කරලා ඒ දේවල් ඉවත් කරන්න. ඒ නිසා ඔවුන්ගේ මැදිහත්වීම හොඳට ලැබෙනවා. හොඳ ගුරුහරුකම් ලැබෙනවා. ආර්ථික වශයෙන් උත්සාහය ලැබෙන කාල පරිච්ඡේදය. මේ කාල සීමා තුළ ඔය දරුවන් බලාපොරොත්තුෙන් ඉන්න කන්‍යාලග්න හිමියෝ ඉන්නවනම් ඔන්න හොඳ දරු ප්‍රසූතියක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඥානවන්ත නුනැති අර උගත් බුද්ධිමත් හොඳ තැනකට යන්න පුළුවන් දරුවෝ පෙනිසිඳ ගැනීමේ හැකියාව මේ කාල සීමා තුළ තියෙනවා. ඒ වගේම චොට්ට ප්‍රවේශම් වෙන්න ඔබ අනවශ්‍ය විදියට ඇසුරු කරන අය නිසා ගැටළු මත වෙන පුළුවන් හිතවතුන් කියලා හිතේ තියාගෙන ඔබ ජීවිතේ පෞද්ගලික කාරණා කියන අය ඒවා ඔබට පලිහක් කරගනිමින් ඔබට අපහාස කරන නැත්තම් ඔබව ඒකෙන් යම් කිසි ආකාරයකින් අපහසුතාවපත් කරන්න හිතාගෙන එක එක දේවල් කරන එක නිසා පුද්ගලික කාරණා කියද්දී ගොඩාක් දුරට ප්‍රවේශම් වෙන්න මිනිසුන් හඳුනාගෙන කියන මොකද ඔබ කියන පුද්ගලික කාරණා ඒවා එළියට දාලා නැත්තම් ඔබ දැන් ඔබේ සැමියා බිරිඳගෙන මොකක් හරි වැරදි දෙයක් ඔවුන්ගේ තියෙන ගැටලුවක් ඔබ හිතවත් කෙනෙකුට කියන අන්න වක්‍රාකාරයෙන් නැවත ඒක ඔබේ සැමියා බිරිඳට ආරංචි වෙනවා. අන්න ඒ වගේ තැනදී ඔබේ පවුලේ ගැටලු තවත් වැඩි වෙනවා. අන්න ඒ වගේ තත්ත්වයන් තුළ පොඩ්ඩක් ප්‍රවේශම් වෙන තමන් ගොඩාක් හිතවත් කියලා හිතන අය ඇත්තටම හිතවත්ද කියන දේ අඳුනා ගන්න ලැබෙන හොඳම කාල පරිච්ඡේදයක් මේ කාල පරිච්ඡේදය. අධ්‍යාපනය ගැන කතා කරොත් මේක ඉතාමත්ම යහපත් කාල සීමාවක්. ඔබට ඔබ කුමන වයසේ වුණත් වයස ගැටලුවක් නැහැ. කුඩා දරුවනත් අතිශයින් වැඩිහිටිය වුණත් මේ කාලේ ඔබට ඔබගේ දැනුම වර්ධනය කරගන්න ඔබගේ යම්කිසි තාක්ෂණික ඥානයේ කුසලතාවේ වර්ධනය කරගන්න හැකියාව පවතුන මේ කාලේ ඔන්න උපාධියක් කරන හොඳම කාලේ. මම අර කිව්වා රැකියාව සම්බන්ධ කාරණා කියද්දි කිව්වා මේ උපාධියක් කළ රැකියාවෙන් උසස් වීම ලබන්න ඉහළ රැකියාව ලබන්න බලාපොරොත්තු වෙනවා. මේ කාලේ ඉතා යහපත් කරන්නේ ඒ තත්ත්වය හොඳින් හිතේ තියාගන්න පාසල් දුර තුල කටයුතු කරන ශිෂ්‍යයන් වගේම උසස් අධ්‍යාපනයේ වෘත්ති අධ්‍යාපනයේ හදාරන ඕනෑම කෙනෙකුට මේ කාල සීමා තුළ අතිශයින් යහපත් කාල පරිච්ඡේදයක් ගෙවෙන්නේ ඒ තත්ත්වයන් තුළ ඔබට ඔබගේ ජීවිතයේ අධ්‍යාපනික වශයෙන් සහ දැනුම වශයෙන් වර්ධනය කරගන්න හැකියාව පවතින වගේම සමාජ තත්ත්වය තුළ ඔබ උසස් වෙන කාලයක්. ඇයි ගෞරවණාම උපාධි ලැබෙද්දි උසස් වීම ලැබෙද්දි අන්න සමාජය තුළ ඉතා හොඳ පිළිගැනීමක් ලබා ගන්න පුළුවන් හොඳ කාලයක්. වගේම ඉගෙන ගන්න දේ ඉතාමත්ම යහපත් ලෙස යොදා ගනිමින් ඒ දේවල් තුළ ඔබට සාර්ථකත්වය ඔබේ වෘත්තීය ජීවිතය සාර්ථක කරන්න ඒ වලින් උපයන්න හැකියාව පවතිනවා. ඉතින් මේ තත්ත්වයන් තුළ තමයි මේ මාසයේ ගෙවෙන විශේෂයෙන් මේ සෞඛ්‍ය සම්බන්ධ කාරණා ගැන කතා කරොත් සෞඛ්‍ය මේ තත්ත්වයන් තුළ නම් පොඩ්ඩක් මේ බඩ ආශ්‍රිතව ගැටලු කර තත්ත්වය බඩේ ගෙඩි වගේ දේවල් ඇති වෙන්න ඔය ශාරීරියේ තැන් තැන් වල ඔය ගෙඩි හැදෙන්න ඒ වගේ තත්ත්වයන් පොඩ්ඩක් වැඩි වශයෙන් පෙන්වම් කරනවා. ඒ වගේම උෂ්ණ අධික රෝගී තත්ත්වයන් ඒ වගේම මුහුණේ යම්කිසි ආකාරයෙන් තුවාල ඇති වෙන ඔය දද කුෂ්ඨ වගේ කුෂ්ඨ රෝගී තත්ත්වයන් ඇති වෙන්න ඉඩකඩ පවතිනවා. මේ අවුව ඇලර්ජික් වෙන්න අන්න නැත්නම් ආහාර ඇලර්ජි වෙන්න ඔය වගේ තත්ත්වයන්
ගොඩාක් දුරට පෙන්නුම් කරනවා මේ කාලේ කන්‍යා ලග්න හිමියන්ට. ඒක නිසා පොඩ්ඩක් ප්‍රවේශමෙන් තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන හිතලා කටයුතු කරන වග බලා ගන්න. එතකොට තවත් පැත්තකින් විශේෂයෙන්ම හෘදය සම්බන්ධ පෙනහළු සම්බන්ධ රෝගීකාරී තත්ත්වන තැතිවීම ඉඩකඩක් පවා දෙනවා. යහපත් සෞඛ්‍ය පුරුදු රටාවල් පවත්වා යන්න ඕන කන්‍යා ලග්න හිමියන්ට. විශේෂයෙන්ම කියනවා ඔය මත්පැන් ගන්න දුම්වැටි පානය කරන කන්‍යා ලග්න හිමියෝ සෑහෙන දුරට ප්‍රවේශම් ගැන මේ කාලේ, මොකද ඔබ ඒ දේවල් හේතු කොටගෙන අසනීපකාරී තත්ත්වය වර්ධනය වෙනවා. වගේම හදිස්සි ශල්ල කර්මයන් වලට භාජන වීමේ පොඩි ප්‍රවණතාවයකුත් මේ කාල පරිච්ඡේද තුළ කන්‍යා ලග්න හිමියන්ට තියෙන බැවින් ඒව ගැන ගොඩක් සැලකිලිමත් වෙලා කටයුතු කරන්න මූලිකවදීම පුළුවන් නම් ඒවා අර ලොකු කපන කොට තත්ත්වයටපත් නොවී මූලිකවදීම ඒවා නැති කරගන්න උත්සාහ කරන. මොකද අක්මාව සම්බන්ධයෙන් චුට්ටක් බලන්න යටි වඩා කිව්ව ගමන් අක්මාව තමයි විශේෂම ඔය අක්මාවේ තෙල් තැන්පත් වීම නැත්නම් සිරෝසිස් තත්ත්වයන් හේතු කොටගෙන තමයි ගොඩාක් ඔය ගැටලුකාරී තත්ත්වයන් පැනනගින්න හේතු කාරණා වෙන්නේ. ඒ නිසා ඒ ආහාර රටාවල් නිවැරදි ලෙස පාලනය කරන්න උත්සාහ දරීම වැදගත්. ඉතින් මේ කාරණා එක්ක විදේශගතලා ඉන්න බලාවේ ඇයි අපි ගැන කිව්වද නෑ, මේ කියපු හැම කාරණාවක්ම ඔබ ලෝකේ කොහේ හිටියත් බලපාන. ඒ නිසා මේ මුලේ ඉඳන් මේ වෙනතුරු කිව්ව සියලු දේම ඔබටත් වළංගුයි. ඉතින් ඒ නිසා ඔබ සියලු දෙනාම ටිකක් බුද්ධිමත්ව මේ කාල සීමා තුළ කටයුතු කරන මේ කාලේ යහපත් වෘත්තීය තත්ත්වයන් තුළ ලැබීම අතින් උපරිම යහපත් කාල පරිච්ඡේදයක්. හැබැයි ඒ ලැබීම් වලට කාලය යොමු වෙද්දී ඔබට පෞල් ජීවිතයෙන් හෝ වේවා නැත්නම් ඔබේ අධ්‍යාපනික කටයුතු හෝ වේවා ඔබේ සෞඛ්‍යෙම මගහැරෙන විදිහට බලන්න. ඒ නිසා එහෙම මග නැහැරෙන විදිහට කටයුතු කරන්න වග බලා ගන්න. විදේශ ගත වෙන්න බලාපොරොත්තු හිටියන ඔබට ඔන්න යහපත්ම කාල පරිච්ඡේදයක් වන ඔබේ විදේශ ගත වීමේ සිහිනය සැබෑ කරන්න. අධ්‍යාපන කටයුත්තක් හෝ වේවා වෘත්තීය කටයුත්තක් හෝ වේවා කුමන හෝ තත්ත්වවල ව්‍යාපාර කටයුත්තට හෝ වේවා ඔබ විදේශ ගත වෙන්න බලාපොරොත්තු හිටියන ඔන්න මේ කාල සීමා තුළ ඒ ඔබගේ බලාපොරොත්තු සාක්ෂාත් කරගෙන ඉදිරියට ගමනක් යන්න හැකියාව පවතිනවා. එනැති මේ කියපු කාරණා එක්ක පොඩි පොඩි ගැටලුකාරී තත්ත්වයන් මතු වේවි. අසුභකාරී දේවල් ටිකක් තියෙනවා පුද්ගල කේසරන් තුළ පිහිටීම් එක්ක. ඒ ඔබ ගත කරන දසාවල් ගෙවන අපල කාලත් එක්ක මේක ටිකක් එහෙමේ වෙන්න පුළුවන්. සමට මේ කිව්වට වඩා ඉහළ සුභ තියෙන අයත් ඉන්න පුළුවන් කන්නේ ලග්නෙම. මීට වඩා පහලින් ටික අසුභකාරී තත්ත්වයන් වැඩි වෙන අයත් වෙන්න පුළුවන් පුද්ගල කේසරන් තුළ. හැබැයි කුමන තත්ත්වයන් තුළ හිටියත් ඔබට 100%ම මේ අසුභකාරී තත්ත්වය නැති කරගෙන 100%ක් සුභ කරගන්න මේ වීඩියෝ අවසානයේ කියනවා. දැන් මෙතනින් හර පිළියම් පිළිවෙත් ඒවා Tamanට හැකි පරිදි උපරිමයෙන්ම කරන්න උත්සාහ ගන්න. ඒ දේ කිරීම තුළ අර ඔබට කාල කළමනාකරණය කරන්න අවශ්‍ය වෙන මානසික නිදහස ලැබේවි. පවුලට කාලය දෙන්න පුළුවන් වෙන විදිහට සියලු දේ සකසා ගන්න හැකියාව ලැබේවි. පවුලයාගෙන් සහාය ලැබේවි. ඔය ආරවුල් ගැටලු ඇති වෙන තැනදී ඔබ නිවිලා කටයුතු කරාවි. අනතුරු වලින් ගැලවේවි. එතකොට මේ කියපු 100%ම අසුභ නැති කරගෙන 100%ම සුභ පමණක් ඇති කරගෙන ඔබට හැකියාව දෙන නිසා කලබල විය යුතු නැහැ. ඔබ මේ වැඩසටහන ඇහැව්වා කියන්නේ වාසනාවන්ත කෙනෙක්. මොකද හේතුව ඔබේ ජීවිතේ මොන ගැටලුකාරී තත්ත්ව තිබ්බත් ඔබේ කේන්සරහන් තුළ මොන අපලකාරී තත්ත්ව තිබ්බත් මේ වීඩියෝවේ කියන විදිහට ඔබ වැඩ කරොත් මේ ඔක්තෝබර් මාසය ඔබට 100%ම සුභ මාසයක් වෙන එක වළක්වන්න කිසිම කෙනෙකුට බෑ. ඔබේ හිතට විතරයි පුළුවන්. ඒ හිත හරියට මේ පිළියම් පිළිවෙත් එක ගියොත් අනිවාර්යෙන් හිත ඔබව ජයග්‍රහණය කරා ගෙනියනවා ගෙනියනවා. මේක ස්ථිරයි. ඉතින් අපි යොමුෙමු මේ වැඩසටහනේ සුවිශේෂීවම කොටසට. මොකද්ද මේ ඔක්තෝබර් මාසය තුළ ඔබගේ ලග්නයට ඔබට කුමන හෝ ආකාරයකින් අසුභකාරී දෙයක් වේද ඒ දෙය ඔබගේ ජීවිතයෙන් ඉවත් කරගෙන ඒ මාසෙ සුභ කරගන්න පිළියම් පිළිවෙත් මොනවාද කියලා. ඉතින් අර සුපුරුදු පිළියම් පිළිවෙත් හැමදාම කියනවා. ඒක අමතක කරන්න එපා. මොකද උදෑසන අවදිච්ච ගාම රාත්‍රී නින්දර පෙර සූර්ය පිරිත, චන්ද්‍ර පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව, මෝර පිරිත ශ්‍රවණය කරන්න, සජ්ජායනය කරන්න පුරුද්දක් කරන්න. මේක ඇයි හැමදාම කියන්නේ? හේතුව මේ දේ තරම වැදගත්. උදෑසන නැගිට ගාම ඇඳේ ඉඳගෙනම ඔය පේවිලා කරන්න අවශ්‍ය නැහැ. ඇඳේ ඉඳගෙනම ඊය ෆෝන් එකක් අරගෙන මේ YouTube එකෙන් හරි කමන්නේ මේ සූ ටීවී වල තියෙන ඉතාල නිවැරදි උච්චාරණ සහිත ඔය පිරිත්දේශන ඒක ශ්‍රවණය කරන්න S2 වහගෙන ශ්‍රවණය කරන්න. ඊට පස්සේ රාත්‍රී නින්දර පෙරත් ඒ වගේම කරන්න. පිරිත් ටික ශ්‍රවණය කරා, ටික වෙලාවක් මෛත්‍රී භාවනාව කරා, තමන්ගේ වැඩ කටයුතු ආරම්භ කරා. රාත්‍රී නින්දර පෙරත් ඒ දේම කළා. මේ දේ තුල ඔබට මේක අර හැමදාම ඇහිලා ඒක ඊතරම් වැදගත් දෙයක් නෝනට නෑ. ඒ දේ තුල ඊට වැදගත් දෙයක් තියෙනවා. ඒකයි මම අද චුට්ටක් එක කියන්නේ කාලින් කියුවේ නැති නිසා. මේ දේ තුල ඔබේ මනස තුල තියෙන යම්කිසි ධනාත්මක භාවය වැඩි වෙනවා. ඒ දේ තුල ඔබ කරන දේ තුල ඔබ ගන්න තීන්දුව තියෙන නිවැරදි වෙනවා. ඔබව අනතුරු වලින් හිතා ගන්න විදිහට ආරක්ෂා වෙනවා. පරාජයන් හමුවේ ඔබට හිතා ගන්න විදිහට ජයග්‍රහණත් වෙනවා. මේක එක දිගට කරන් යන කෙනෙක් ඉන්නවනම් ඔබ සාක්ෂි දරાવી ඔබ දන්න ඔය දේ තුල වටිනාකම අතරින් පතර කරපුවා නෙමෙයි නිතර කරන අය. ඒක නිසා ඒක ඉතා වැදගත්. ඒක අනිවාර්යෙන්ම කරන්න. කටපාඩමින් දැනගෙන ඉන්න ඕනේ. අර මං කිව්වාගේ මේ සූ ටීවී වලට යන YouTube එකේ තියෙනවා ඒක. ඒක ඔබ ශ්‍රවණය කරන්න සජ්ජායනය කරන්න හොඳටම ඇති. ඉතින් ඔයෙත් එක්කම අභිසම්බිධාන පිරිතත් දසදිසා පිරිතත් එක්කසු කරගන්න පුළුවන් නම් විශේෂයෙන්ම ඒක හැමදාම නැතත් විශේ෷ අවස්ථාවලදී ඔබට වැදගත්ම දෙයක් ජීවිතේ තියෙන දවසක හැමදාම පුළුවන් අය හැමදාම කරන්න. එහෙම අපහසු අය
විශේෂ දේකට යන්න කලින් ඔය පිරිත් වලට අමතරව තස්සිසා පිරිතත් අභිසම්බිධන පිරිතත් ශ්‍රවණය කරලා යන්න. ඔබට ජයග්‍රහණ නියතයි. නිතර නිවසේ ඇහෙන්න සලස්සනද ව්‍යාපාර ස්ථානයේ ඇහෙන්න සලස්සන ඔය පිරිත් ඒකට එකතු කරගන්න අර නිතර දාලා තියෙන අය ධම්මචක්කම් පවත්තන සූත්‍රය ඔය ගෙදරට හදී හු නියන්ද ලෝක ඇති අම්බෝ අපම්ප්‍රස කියනවනේ. ඔය කිසි දෙයකට බය වෙන්න අවශ්‍ය වෙන්නේ මොන ගුරුකම නෙමෙයි මොන කරන්න තියෙන අමාරු මේ කියන්නේ ප්‍රබලතම කොඩි විනය කරලා තිබ්බත් ධම්මචක්කම් පවත්තන සූත්‍රය තුලේ දේ වෙනවා. ඔබේ ව්‍යාපාර ස්ථානය තුළ සාර්ථක භාවය ළඟා කරගන්න ඉතා වැදගත් පිළිතුර තමයි ධම්මචක්කම් පවත්තන සූත්‍රය කියන එක නිසා මේක ඔබේ ජීවිතයේ දෛනික කටයුත්තක් කරගන්න. ඔබ වැඩ කරනදී ඔබේ අවධානයක යොමුනට කමන්නේ ගෙදර හෝ ව්‍යාපාර ස්ථානවල දාලා තියෙන යන්ත්‍ර මන්ත්‍ර එහෙම දාලා තියෙන. ඒකට මේ පිරිත් ටික එකතු කරගෙන බලන්නකෝ. ඔබට වෙනස අත්විඳින්න පුළුවන්. ඒ නිසා නිවසෙත් ඔය ඉන්න වෙලාවක පොඩි රේඩියෝ එකකින් ඔක දාලා තියෙන. ෆෝනෙන් හරි දාලා තියෙන. ඒ දේ තුළ අර ඔබේ ඕරායකට ඒ වගේම මේ පරිසරය තුළ තියෙන ධනාත්මක භාවයට මේ යම්කිසි විශ්ව ශක්තියේ තියෙන ධනාත්මක භාවය වැඩි කරගන්න ප්‍රබල හේතු කාරණාවක් වෙනවා. ඒ නිසා ඒක අනිවාර්යයෙන් පත්හදා බලන්න. ඒ වගේම මේ මාසේ පළවෙනි සතිය අඟහරුවාද පුළුවන් නම් බෝධි පූජාවක් පවත්වලා කතරගම දෙවියන්ට බාරහාරවෙන් කතරගම දෙවියන්ට පූජාම් විශේෂයෙන්ම රතුපාට මල් ටිකක් වැඩිපුර පූජා කරලා කතරගම දෙවියන්ට පුළුවන් නම් පූජාවක් තියලා ඒ අවශ්‍ය ස්තෝත්‍ර කනලව් කියලා එද ඔබ කරන බෝධි පූජා කටයුතු වගේම පුණ්‍ය කටයුතු කරන දැන් මම ලේ දන් දීම ගැන කිව්වා. එහෙම කරද්දී විශේෂයෙන්ම මේ ලේ දන් දීම ඉතාමත් වැදගත් මේ කතරගම දෙවියන්ගේ පිහිට ලබා ගැනීම ආශ්‍රද ලබා ගැනීම ඉතා වැදගත් දෙයක්. ඒ වගේම ඔය කුජග්‍රහයන් සිදුවෙන අපල උපද්‍රව තියෙනවා නම් කුජ මහ දසාව ගෙවනා ඉන්නවනම් අනිත් දසාව ගෙවනායත් ගැටලුවක් නැහැ. විශේෂයෙන්ම කුජ සෙනසුරු දසාල ඒ රාෂ්ට්‍ර ගෙවනා ඉන්නවනම් මේ ලේ දන් දීම තුළ ඔබට ප්‍රබල ආකාරයේ අර ඔබගේ අපල උපද්‍රව දුරු වෙන්නේ මේ දේවල් තුළ තියෙන යම්කිසි ආකාරයෙන් බලවත් භාවය අඩු වෙන්න අකුසල් යටපත් වෙලා කුසල් බලවත් වෙන්න ඉතා ප්‍රබල දෙයක්. ඒක නිසා වෙන්න ඒ දේ කරන්න. ඒ වගේම කතරගම දෙන්න පුද පූජා කරන බෝධි පූජාල් දෙලා පින් දෙන්න යහපත් පුණ්‍ය කර්මික කටයුතු වල ඒ දේවල් කරලා ඒ වගේම පින් දෙන්න ඒ දේ තුල කතරදෙමියන්ගේ පිහිටය තුල මේ මාසේ ඉතා ප්‍රබල වෙනසක් ඔබට ඇති කරගන්න හැකියාව පවතිනවා. ඔබට සමහරට පළවෙනියන් කරවත් දිනේ මේ කියන පිළියම් පිළියෙත කරගන්න බැරි වෙයි. මොකද මේ යටසර නහදි සමහර දෙවෙනිදා පහුවෙල් පළවෙනිදා පහුවෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා කමක් නැහැ ඔබට හැකි අඟහරුව දිනක මේ දේ කරන්න. එතකොට කිතුණු කතෝලිකය කතරගම දෙන්න පුද පූජා නෙමෙයි අන්තොනි මුන්දිරට කරන්න. ඔය දාන මාන්න කරලා අන්න ඒ දේවල් තුල නුවාන කරලා ඒ දේවල් තුල මැදිහත්කම ඉල්ලන්න අන්තොනි මුන්දිරයගේ. ඒක ඉතා වැදගත් කාරණාව. ඉතින් ওই දේවල් තුල ඔබට සියලු දේ වෙනස් කරගන්න හැකියාව පාදිනවා. අනිත් පැත්තෙන් අපි සුබුරුදු පරිදි රමාවක පොය දිනට පසු දිනට කරන බෝධි පූජාව ඒක පුරුද්දක් වශයෙන් කරන අය හැකිනම් හැමෝම හොඳයි. ඒ අය ඔන්න ඔක්තෝබර් 3 වෙනි බ්‍රහස්පති දවසේ ඒ සඳහා යොදා ගන්න. ඒ බෝධි පූජාව කරන විදිය මම අද විස්තරාත්මකවම කියන්න යන්නේ කෙටියෙන් කියන්න. ඔබ බෝධි පූජාට යද්දි මල් පහන් සුවඳ දුම් වලට අමතරව ඖෂධ වර්ග කිහිපයක් මම කියන්නම්. ඒක ඔබ සටහන් කරගන්න පුළුවන් අය විශේෂයෙන්ම රත් හඳුන්, කනේරු මල්, ජටාමාංශ, බෙලි, බැබිල. ආයකන රත් හඳුන්, කනේරු මල්, ජටාමාංශ, බෙලි, බැබිල. ඔය කියන ඖෂධ කනේරු මල් පුළුවන් නම් විහිලාගත්තු දේවල් අරගෙන පුළුවන් හොඳයි. අමුවෙන් හරි කමන්නේ. ඖෂධ පූජාවක් විදිහට මේ බෝධි පූජාට එක්කසු කරගන්න. ඒ වගේම ගිලම්පස පූජාව සඳහා පස්පංගුව තඹු වතුර පැන් යොදා ගන්න. ඒ දේ තුල ඒ කරලා අර හැමදාම මම කියනවා කල තුනකට ඇති වෙන්න පිරිසුදුව තුන්වරක් පෙරාගත පිරිසුදු ඉදිකරින් තුන්වරක් පෙරාගත් පැන් ටිකුත් අරන් ගිහිල්ලා අ සුපුරුදු පද්ද බෝධි පූජාව කරලා මෛත්‍රී භාවනාව කරලා පිරිසුදු ඉදිකඩක් බෝධියේ ඉදිරියේ එරලා ඒකට ඔබ අර කල තුන තියලා ඒ කල තුනේ කට එක නූලකින් ගැට ගන්න. ඒ නූලේ ඉතිරි කොටස ඔබේ අතේ තියාගෙන ඔබේ පවුලේ ඉන්නවනේ හැමෝගේම අතේදී ඇති වෙන දිගට අරගෙන අතේ තියාගෙන පිරිත් ජය පිරිත අභිසම්බිධාන පිරිත සහ දසදිසා පිරිත ඔබ කර්ණීයමිති සූත්‍රයත් තුන්වර බැගින් උච්චාරණය කරලා ඒ කලයේ බැගින්ගෙන අරගෙන තුන් වතාවක් බෝධිය වතේ යන්න ඉතිපිසෝ ගාතාව කියමින් ගිහිල්ලා ඔන්න පොඩ්ඩක් يعني සමන් කෝප් එකට ඇති වෙන ප්‍රමාණය පෑන් ඉතිරි වෙන පරිදි බෝධිය දෝවන එක. ඊට පස්සේ ඒ කල තුනේම ඒ ඉතිරි කරගත් ජලය බෝතලේ දාන ගෙදර අරගෙන ඇවිල්ලා ඔබ හැමදාම උදෑසනට පොඩ්ඩක් පානය කරන්න අසනීපායට දෙන්න. ඒ වගේම මූණ චුට්ටක් ඇස් එහෙම පොඩ්ඩක් හොද ගන්න විශේෂ ගමනක් යද්දි ඒ දේ සඳහායක යොදා ගන්න. මම මේක වැඩි දීර්ඝ විස්තර කරන්න ගියේ නෑ. හේතුව මම ඕක හැම මාසෙම කියනවා.
එම පැහැදිලි තැනක් කියලා නම් අර මං කිව්වා වගේ මගේ Facebook පිටු message එකක් දාන්න නැත්නම් පෞගිය මාසේ වීඩියෝ වහන්න. ඒකේ පැහැදිලිවම කියලා තියෙනවා ඒ බෝධි පූජාව දීර්ඝ වශයෙන් කරන ආකාරය. ඉතින් ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න වග බලා ගන්න. ඊට පස්සේ බෝධි පූජාව අවසන් වෙලා ඒ කියන්නේ බෝධිය දෝවණය කරාට පස්සේ ටික වෙලාවක් අරන් ඔබ මෛත්‍රී භාවනාව කරලා අන්තිමට අවසානයේදී දෙවියන්ට පින් දීලා ඔබ ඔබේ කටයුතු කරන්න. මේක හැකිය අය තමන්ට හැකි දවස්වල කරන එක මාසෙට එක දසක් කරත් ප්‍රමාණවත් පුළුවන් අය ඒ තව තවත් යහපත වෙන්න හැකි හැම දිනම ඒ දේ සිදු කරන්න ඒ දේ තුළ ඔබට යහපත ලඟා කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම හැම මාසෙම මුලදින්ද කරන මම යම්කිසි ක්‍රමයක් කියනවා. උදෑසන අවදිලා සූර්ය උදා වෙන වෙලාව හොයාගෙන ඔබ ඉන්න රට නගරයට ඔබ පිටරටක ඉන්න පුළුවන් ලංකාවේ ඉන්න පුළුවන් ඔබ Google එකට ගිහිල්ලා සන්රයිස් කියලා ටයිප් කරලා ඔබ ඉන්න රට නගරය දිනය ඒ කියන්නේ ඔක්තෝබර් පළවෙනිදානේ දිනය ටයිප් කරොත් ඒ දිනේට සූර්ය උදා වෙන වෙලාව ඔබ ඉන්න තැනට හොයා ගන්න පුළුවන්. සමහරට මේ පළවෙනිදා කරගන්න බැරුව ගියා මේ වැඩසටහන හදි ප්‍රමාද වෙලා හිටපොය ඒ ඔබ පටන් ගන්න දවසේ අහපු දවසට පහුවෙනිදා හරි ගාව දවසක පටන් ගන්න. ඊළඟ මාසෙ නම් පළවෙනිදා කරා යන්න. මොකද්ද කරන්න ඕනේ? අර සූර්ය උදා වෙන වෙලාව හොයාගත්තා. ඊට පැයකට කලින් නැගිට්ටා. ඉස්සලාම හොඳට පිරිසිදුනවා ඇඟපත හොඳට නාලා අර අසනීප තියෙන පීනස් රෝගින් එහෙම ඒ පුළුව තමන්ට හැකියවමනේ පිරිසිදුනා. ඊට පස්සේ තමන්ගේ ආගම දහමකට වතාවත් ටික කරලා පහන් තලන ටික කරලා ඊට පස්සේ කිරිබතක් සකස් කරගන්න ඕන රතු පාට හාලේ රතු හාලකින් කළු හීනට වෙන්න පුළුවන් රතු කැකුළු වෙන්න පුළුවන් ඕනෑම රතු පාට හාලකින් එන්න මේ පාර කිරිබත සකස් කරන්න ඒක ඔබ කරන්න ඕන කියලා නීතියක් නැහැ. ගෙදර වෙන කෙනෙක් ලවහරි කරගෙන පිටරට ඉන්නට එක් කරන්න අපහසු නම් කමක් නැහැ හිතන්න එපා. ඊට පස්සේ සකස් කරන කිරිබත මේ වෙලාවේ මීපැණි ටිකක් මික්ෂර් කරලා පොඩ්ඩක් ආහාරයට අරගෙන ඔබ කොලයක් අරන් පෑනක් අරන් ඉඳගන්න මේ මාසේ ඔබ කරන වියදම් ටික ඔබට අවශ්‍ය කරන ඇස්තමේන්තුවක් සකස් කරන ඇස්තමේන්තුවක් කියන්නේ මේ ඔබට කියන්නේ ආවට කියන්නේ මේ ඔබට යම්කිසි අත්දැකීමක් තියෙන පහුගිය මාස ගැන අන්න ඇස්තමේන්තුව සකස් කරන මේක මම පොඩ්ඩක් විස්තරාත්ම කියන්නේ මේ වැඩසටහන අලුතෙන් මහනයි ඉන්නවනේ ඒගොල්ලෝ දැනගත යුතුමනේ. එහෙනම් මොනවා ලියන ආහාර පාන සඳහා මේ පමණයි ගමනාගමනට එතකොට අපිට යම්කිසි ඖෂධ වෛද්‍ය උපදේශ ප්‍රතිකාරවලට අවශ්‍යයි අධ්‍යාපන කටයුතු ඒ හැම දෙයක්ම ලියන. ඒ අතර අන්තිමට රුපියල් 500ක් දාහකරි කමන්න ඉතිරි කිරීම සඳහා කියලා ලියන. ලියලා මේක එකතු කරන්න. මේක එකතු කරාම ඔබට දැනගන්න හම්බෙනවා ඔබට මේ මාසයේ සඳහා අවම වශයෙන් මෙන්න මේ මුදල් ඉපේ යුතුයි කියන එක. ඒක ඔබට වැදගත් වෙනවා මේ මම කියන පිළිවෙතත් එක්කම ඔබට මේ මාසයේ වියදම් පාලනය කරන. ඔබ හැම වෙලෙම මේ වියදම් කරද්දී ඒ වියදම් සටහන් කරලා පුළුවන් නම් ඒ ලියපු ප්‍රමාණය අභිභව නොයන්න වගේ බලන්න. ඒකනුත් කීයක් හරි හැම එකෙම ඉතුරු කරගන්න ආහාර පාන සඳහා යන ප්‍රමාණයෙන් යම් කිසියකට ගමනාගමන වියදම් මොකක් හරි චුට්ට ඉතිරි කරන්න උත්සාහ කරන්න. ඒත් ඉතිරියට එකතු කරන එක මේ පිළියම් පිළිවෙතද යන්නේ මම මේ ඔබට මේ යම් කිසි ආකාරයකින් අර මාසයේ සැලසුම් කරගන්න තුළ දෙයක් කරගන්නට ඒ කිව්වේ. අපේ පිළියම් පිළිවෙත වෙන්නේ ඒක ලියලා ඉවර වෙලා අන්න සූර්ය උදා වෙන වෙලාවේ ඔබ සූර්යා දෙස බලන සූර්ය උදාන නැගෙනහිර දිසාවෙන් සමහරවිට මේ ඉන්න තැන් වල හැටිය සූර්ය උදාව පේන්නේ කමක් නැහැ. නැගෙනහිර දිසාවට යම් කිසි ආකාරයෙන් ඒ දිසාව බලාගෙන සූර්ය නමස්කාරය කරන්න. සූර්ය නමස්කාරය කරලා අර මේකේ වීඩියෝවේ උඩින් සඳහන් කරලා තියෙන ඕම් සූර්යා නමහ කියලා 21 වතාවක් උච්චාරණය කරලා ඔබ ඊට පස්සේ ප්‍රාර්ථනාවක් කරන්න. ඉස්සල්ලාම ස්තුතිවන්ත වෙන්න. මේ ලෝකයේ පැවැත්ම විද්‍යාව තුළ පිළිගෙන දෙන පවතින්නේ මේ සූර්ය කිරණ මත. මේ ශාක මගින් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවෙන්නේ මේ ලෝකයේ යම් කිසි ආකර්ෂණීය ආකාරයෙන් පැවැත්ම සිදුවෙන්නේ සියලු දේම සිදුවෙන්නේ මේ සූර්ය ආලෝකය මත. එහෙනම් ඒ දෙයට කෘතඥ වෙන්න සූර්යයාට නමස්කාර කරන්න. නමස්කාර කරලා ඊළඟට ඔබ ප්‍රාර්ථනා කරන්න මේ මාසය මට ගත කරන්න මෙන්න මේ වගේ මුදලක් මම ඉපේ යුතුයි. එහෙනම් මං කරන රැකිරක්ෂා සාධාරණ ව්‍යාපාර සාධාරණ ආදායම් මාර්ග තුළ මේ දේ උපයා ගන්නට හැකියාව ලැබේවා. මෙමය අර ඔබ රැකියාවන් නොකර නැත්නම් ඔබ කරන රැකියරඩා ඉහළින් ලොකුවට ඒ ප්‍රාර්ථනා කළත් කරා කියලා තේරුම් ගන්න නැහැ. මේකෙන් සිද්ධ වෙන්නේ මේ යම් කිසි ආකාරයෙන් මැජික් එකක් නෙමෙයි. මේ දේ තුළ සිදුවෙන්නේ ඔබට ඔබ කරන රැකියාව ඔබ කරන ජීවිකාවට එන බාධාවල් එන්න පුළුවන්. ඔබට සෞඛ්‍යමය ගැටලු පැන නගින්න පුළුවන්. නැත්නම් දේශගුණික කාලගුණික ගැටලු අනතුරු එහෙම නැත්නම් මොකක් හෝ දේශපාලනික තත්ත්වෙන් කුමන හෝ තත්ත්වෙන් තුළ ඔබේ රැකියාවට බාධා වෙලා ඉපෙයිම අඩු වෙන්න පුළුවන්. අන්න එහෙම නොවෙන්න ඔබ ප්‍රාර්ථනා කරන්න. ඒ තුළ ඒ දේවල් සකසා ගන්න පුළුවන්. නැහැ ඕක කරලා ගිහිලා අනිත් පැත්තට නිදාගත්තා කියලාද මේ දේ කිසි දෙයක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් එහෙම ප්‍රාර්ථනා කරලා ඊට පස්සේ ඔබ ප්‍රාර්ථනා කරන මට පමණක් නෝ මේ ලෝකේ ජීවත් වෙන ඇහැට නොපෙනෙන ජීවියෙන් ඉඳන් විශාල ජීවිය දක්වා එතකොට අහිංසක සතාක ඉඳලා නපුරු සතා දක්වා සියලුම දෙනාට මේ අවම වශයෙන් තමන්ට අර ජීවත් වෙන්න අවශ්‍ය අවම අවශ්‍යතා ටිකවත් සපුරා ගන්න හැකියාව ලැබේවා. සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඔබගේ ඒ කටයුතු ආරම්භ කරන්න. ඒ දේ තුළ ඊට විශේෂ සුවිශේෂී වූ
ජීවිත ජයග්‍රහණත් කරගත්තා ගොඩාක් ඉන්න මේක කාල ඇතිසි මැඩසටන අහගෙන අපේ අද නම් ඔබ මැඩසටන අහන්නේ නැත්තම් කාලෙකින් නම් අහන්නේ ඔබ ඒ දේ හැම මාසෙම පුරුද්දක් වශයෙන් කරලා බලන්න ඔබේ ජීවිතේ හිතා ගන්න බැරි සාර්ථකත්වයක් ඉතා වටිනා හැරවුම් ලක්ෂයක් ඇති වෙනවා වෙනවාමයි ඒ වගේම තවත් පැත්තකින් ගත්තහම අර සතියේ එක දිනයක සිකුරාදා දවසක් කරන වඩා යහපත් දවල් ආහාර වේල නිරාහාරව ඉඳලා ඒක දන් දෙන්න පුළුවන් නම් ආන්නේ බඩගින්න ඉන්න කෙනෙකුට එහෙම කෙනෙක් හොයාගෙන මෙන්න අහිංසක බඩගින්න ඉන්න සත්වෙකුට අන්න ඒ දේ තුල අපි මර්ධන ක්‍රියා ගන්න කියන්නේ අප බඩගින්න වේදනාව විඳිනවා එක වේලක් හරි උදේසන 10ට විතර කණ එක නවත්තනවා හවස 3 4 වෙනකම් වතුර විතරයි බොන්නේ තමන් ආසම කරන කෑම තමයි එදාට තියෙන්නේ පුළුවන් නම් හදාගන්න ඒවා අන්න ඒක වෙන කෙනෙකු දන් දීලා ඒ කෙනාගේ බඩගින්න ඉවලා ඔබ ඉන්නවා ඒ දේ තුල මෙහෙමයි අපි නිකන් දැන් අපි निराහාරව ඉඳලා දානයක් දෙන්න අවශ්‍ය නැහැ නිකන් අපි කාලා දානයක් දුන්නත් ගැටලුවක් නැහැ ඒක ඊටමත් වටිනවා හැබැයි මේක ඊටත් වඩා වටිනවා හේතුව අපි කරපු අකුසල් අපි වේදනාව විඳිනවා මොකද බඩගින්න අපි දරන් ඉන්නවා අපිට අමාරුයි දරන් ඉන්න අන්න අපි ඒක දරාගෙන ඉන්න ඒ දේ තුල ඔබ අකුසල් ගෙවනවා ඒ වගේම බඩගින්න කෙනෙක්ගේ බඩගින්න නිවනවා අන්න ඔබ කුසල් වඩනවා මේක ඊටමත්ම ප්‍රබල සහ ඊටමත්ම වටිනා කියන පිළිවෙතක් මේක ඔබ අනිවාර්යෙන්ම කරන්න ඒ දේ තුළ ඔබගේ ජීවිතේ ප්‍රබලත්වයක් ඔබට ජීවිතේ හිතාගන්න බැරි යහපතක් අත්වෙවි මේවා කිසි දෙයක් මට ලැබෙන්න කියලා හිතලා කරන්න එපා ඔබ කරන කාට හරි වෙනුවෙන් කරන දෙයක් මේක දුන්නාම මට යහපත වෙන්න කියලා හිතලා කරන්න එපා ඒවා වක්‍රාකාරයෙන් ලැබෙනවා ඔබ ඒ දේ තුළ දීමින් ලැබෙන සතුට පමණක් භුක්ති විඳින්න අනිවාර්යයෙන්ම ජීවිතේ ජය ගන්න ඔබට හැකියාව පවතිනවා ඒ වගේම ওই කාරණායක යදී පුළුවන් තරම් ධාර්මිකව ජීවිතය ගෙවන්න උත්සාහ කරන්න අනිත් අතට යහපත කරන්න උත්සාහ කරන්න තමන්ට හැකි පමණි ඒ හැම දේ තුළම ඔබේ ජීවිතයට වටිනා දෙයක් ඇත් වේවි අපල උපද්‍රව දුරු වේවි 100%ක් සුබම වේවි ඒක හැබැයි එකපාර වෙන්නේ නැහැ දවසෙන් දෙකෙන් අර ගුරුකම් වගේ වරු දෙකෙන් තුනෙන් නෙමෙයි කාලයක් තිස්සේ ඔබ මේ කරා යද්දි කාලය ගත වෙදි පියවරෙන් පියවර ඔබේ ජීවිතේ සාර්ථකත්වයට ළඟා වෙදි දැන් මං ඕක මුලින් කියපු කාලේ පටන් ගත්තා ඔයට දැන් ප්‍රබල වෙනසක් ඇති ඔවුන් කමෙන්ට් කරනවා මං දැක්ක මට මැසේජ් කරනවා මේ දේ තුල මං සාර්ථකත්වයට ළඟා කරගත්ත හැටි ගිහින් බලන්න ඔබ ඔවුන් සාක්ෂි දරනවා ඉතින් ඒ වගේ ඔබත් දිනන්න මට හරි සතුටුයි මොකද හේතුව මට තියෙන තෘප්තිය ඔබ ඒ ජීවිතේ දිනලා ඒ කියන දේ තුළ අන්න ඒකයි වියුත්තේ අන්න ඒ විදිහට ගමනක් යන්න කිතුන කතෝලිකය අනිවාර්යෙන්ම අර කිව්වා වගේම අන්තෝනි මුනිදට බාරහාර වෙන්න ඕන පවත්තන්න ගහරුව දවස්වල ඒ වගේම බදාදා දිනේ සදාසර නුවණේ පවත්තන්න ඒකට සහභාගී වෙන්න හැකි නම් සහභාගී වෙන්න සිකුරාද දවස්වලට දිවස අපසද වන්දනාව දිව හර්දේ වන්දනාව කරන්න හැම වෙලෙම ඔබ ගල්ලිනේ යාඥාව කටපාඩමින් දැනගින් ඔබට ප්‍රශ්නයක් කරදරයක් සතුටක් කුමන හෝ තත්ත්වයක් වල අර ඔබට බලාපොරොත්තු නොවුණු දෙයක් සිදු වෙන හැම වෙලෙම ඒ ගල්ලිනේ යාඥාව ඔබ හිතින් හරි කියන්න අන්න ඒ තැන්වලදී ඔබේ ජීවිතේ ඔබට යහපත ළඟා කරලා දේවි ඔබ අනතුරු වලින් ගැලවෙවි ඒ වගේම හැමදාම උදේ හවස ඒක උදේ නැගිටකම හවස රාත්‍රී නිඳර පෙර ඒක උච්චාරණ කරන කෙටි යාඥාවන් අන්න ඒ දේ තුල ඔබේ ජීවිතේ යහපත ළඟා කරගන්න ඒ වගේම මේ සෙනසුරු මදසා සෙනසුරු අතුරුදසා ගෙවන අය නැත්නම් ඒ රාෂ්ට්‍ර කපල ගෙවන අය මහා සන්තියාගු මුනිතුමාට ඒ වගේම සුද්ධ දුෂේ ජුසේ මුනිතුමාට බාරහර වෙන්න ඒ දේ තුල මැදිහත්කම ඉල්ලන්න ඔබට ඒ දේවල් වලින් කැලවෙන්න ඒ දේවල් තුල අයහපත ඉවත් කරගන්න හැකියාව පවතිනවා ඉතින් ඔන්න ඔය කාරණාවල් මම මේ වැඩසටහන පුළුවන් වෙනදට වඩා පොඩ්ඩක් කෙටි කරා ඒකට හේතුව අර හැමදාම කියන පිළියම් පිළිවෙත් තුළ අර කතාවල් මං අඩු කරා හේතුව ඔබට හැමදාම අහපු අය දන්න නිසා හැබැයි අලුතෙන් අහන කෙනෙකුට ඒක පැහැදිලි තැනක් තියෙනවා නා රාගාසුර නිරෝධ මගේ Facebook Twitter message දාන්න හැබැයි ඊටත් වඩා හොඳයි ඔබ කලින් වැඩසටහන ගිය මාසේ කරි වැඩසටහනක් අහලා පිළියම් පිළිවෙත් ටික අහන්න එතකොට මේ පිළියම් පිළිවෙත් අති සවිස්තරාත්මකව ඔබට කියලා ඇති එතකොට ඔබට ජීවිතය යහපත් කරගන්න හැකියාව පවතිනවා හැම වෙලෙම මෛත්‍රියෙන් ජීවත් වෙන්න එතකොට ඔබට ජීවිතේ හැමදාම යහපත උදා වේවි. ඉතින් එහෙනම් මේ ඔක්තෝබර් මාසයේ ඔබ සැමට මේ කියන අසුභකාරී තත්ත්වල මිදලා 100%ක් සුභම සුභ මාසයක් කරගන්න වාසනාව ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.